හරි ඉතින් ටයිගර් 3 අද බැලුවා ඉතින් උදේම 10:45 ෂෝ එක බැලුවේ ෆස්ට් ඩේ ෆස්ට් ෂෝ ඇට් CCC ඉතින් හොඳයි කියන්නේ මේ ෆිල්ම් එක ගැන සෑහෙන්න කතා කරන්න තියෙනවා මොකද මට වන් වර්ඩ් කිව්වොත් ඇවරේජ් මූවි එකක් මට නම් ටයිගර් 3 කියන්නේ එක්ස්පෙක්ටේෂන් නම් මම ඊටත් වඩා සෑහෙන්න ලොකුවට තියාගෙන ගියේ මට ඩවුන් වෙලා ගියා සෑහෙන දෙයට ඒක හරි ඒක වෙන්න හේතුව මම ඔක්කොම මං හිතිය හදාගත්ත කොහොමද මොකද්ද ඇයි අඩුව මොනවාද කියලා හේතුව මේකයි දැන් අපි ස්පයි යුනිවර්ස් එකේ දැන් ඒක තා ටයිගර් ටයිගර් සින්දා හේ දැන් මේකේ ෆ්‍රැන්චයිස් එක ගත්තොත් මේක තුන්වෙනි එක ටයිගර් 3 නේද ස්පයි යුනිවර්ස් එකේ එසින් ටයිගර් සින්දා එකට පස්සේ වෝර් පතාන් දැන් ටයිගර් 3 ඉතින් ප්ලස් පොයින්ට් කිව්වොත් එම ටයිගර් 3 එකේ හොඳ කම කිව්වොත් එම සල්මන් ඛාන් තමයි හොඳ එයාගේ ස්වෑග්ගේ ටයිගර් රෝල් එක ඇයි විදිහටම කරනවා සේම් එක්ස්ප්‍රෙෂන්ස් තියාගෙන ඉතින් එයාගේ ස්වෑග්ගේ මේක තමයි අපිට වැදගත් ඒ වගේම එයාගේ එන්ට්‍රි එකත් හොඳ අවුලක් නැහැ ෆයිටින් සීන්ස් වල උනත් එයා හොඳට ඒක වැඩි කරන අවුල නැහැ කතරිනා කේෆ් නම් මරුවා පට්ට يعني හින්දිත් සෑහෙන හොඳයි දැන් ඒ වගේම ඇක්ෂන් නම් මරුවා සීරියස්ලි මරු දැන් සෑහෙන හොඳයි මරු සිරාට ඒ වගේම ඉම්රාන් හාෂ්මි තමයි මගේ නම් හීරෝ ෆිල්ම් එකේ يعني ෆිල්ම් එකේ විලන් ඒවට එයා නම් මරු ඒ වගේම ඉම්රාන් හාෂ්මිගේ ෆෑන්ස්ලා ඉන්නවනේ ඔයාලා ෆෑන් කෙනෙක් නම් ඔයාලට යාගේ 2000 ගණන් වල 2005 2006 කාලේ හිටපු ඒ ඉම්රාන් හාෂ්මිගේ ලුක්ස් පවා දකින්න පුළුවන් ඒ නොස්ටැල්ජියා එක සෑහෙන ගල දෙයි ඒ වගේම ඒකේ පට ඒ කියන්නේ පටන් ගන්න මේ කිසිම තේරෙන්නේ නැති පැත්තකින් එකපාරට රිවීල් වෙන අම්මට සිරි එහෙම කද මේ වුණේ කියලා එහෙම තමයි පටන් ගන්න හැටිද ඒ කියන්නේ සෝයාගේ කියන්න පුළුවන් අවුල නැහැ සෝයාගේ අතීත කතාව යනවා මේ මෙහෙම ලක් එක්ස්පෙක්ටේෂන් එක ඒ කියන්නේ ඒවගේ දෙයක් නේ හිතාගෙන ගියේ නැහැ ඒතකොට එතරම් පට හයිප් එකක් ආවා ඊට පස්සේ එන්ට්‍රි සීන් එකක් ආවා පට හයිප් එකක් ආවා ඊට පස්සේ සින්දුවක් යනවා ඒකත් හොඳයි ඊට පස්සේ එකපාරට ග්‍රිප් එකන මේක එකපාරට නිකන් එදෙනා වගේ ගතියක් එනවා. ඒකට හේතුව අර ස්ටෝරියක් තියෙන ෆිල්ම් එක. ඒක හොඳ අය. මේ 5 ඇක්ෂන් මූවි එකක් වුණාට මේ ස්ටෝරියක් තියෙන එක සෑහෙන වටිනවා. ඉතින් ඒක නිසා ෆස්ට් හාෆ් එකේ අර ග්‍රිප් එදෙන ගතිය පොඩක් වැඩි. මොකද මේ අර ස්ටෝරියකට එන්ටර් වෙන නිසා මට ඉන්ටර්වල් සීන් එක ටිකක් මදි කියලා හිතුණා. ඒ කියන්නේ අර ඒක මදි කියන්නේ කමක් නැහැ. ඒ වුණාට තව ටිකක් පොඩ්ඩක් මසාලා නැහැ මේක ඇත්තම කිව්වොත් කොහොමරි මදි ඒ ඉන්ටර්වල් තාතිය සුපරෙන්න තිබ්බා බෙස් සෙකන්ඩ් හාෆ් එක නම් හොඳයි සෑහෙන හොඳයි සෙකන්ඩ් හාෆ් හොඳ ඇක්ෂන් තියෙනවා පතන්ගේ කැමියෝ එක තියෙන එක ඉතින් ස්පොයිල් ගන්න නෙවෙයි හැමෝම දන්නවා පතන්ගේ කියන්නේ ෂාරුක් ඛාන්ගේ එන්ට්‍රි එක ඒ ඇක්ෂන් සීක්වන්ස් දෙන්නාගේ සල්මාන් ෂාරුක්ගේ අයිකොනික් සීන්ස් ඒ වගේම ලස්සන සුපිරියට කරලා තිබ්බා ඒ ඇක්ෂන් සීක්වන්ස් එක සෑහෙන හොඳයි නොට කැමියෝ මං කියන්නේ ඒක බෙස්ට්ම කැමියෝ කියලා ඒක ෂාරුක් ඛාන් බෙස්ට් මට කැමියෝ එයා පෙන්නලා තියෙන විදිය ඒ කියන්නේ ඩිරෙක්ෂන් අවුලක් තියෙන ඇත්ත පිළ ෆිල්ම් එක ඩිරෙක්ෂන් සහ ස්ක්‍රීන් ප්ලේ ඒක පොඩ්ඩක් මට නිකන් ෆීල් වුණා මදි ඒකට හේතුව තමයි BGM ලොකුම ෆිල්ම් එකේ ලොකුම ෆෝල්ට් එක BGM එක ඒ කියන්නේ BGM හොඳයි ගූස් බම්ස් දෙන්නේ නැහැ හේතුව ඒ සීන් ඇක්ෂන් සීක්වන්ස් සීන්ස් වලට ගැලපෙන්න ඕනේ you know දැන් බලන්න අනිරුද්දයි ෆේමස් එයා BGM හදනවා කියන්නේ මේ ඇක්ෂන් සීක්වන්ස් ද මොන සීක්වන්ස් එක වුණත් ඒකට අර පට ජවයක් ගන්න දෙන පට ඒ සීන් එක පොඩි දෙයක් වුණත් ඒක එයා අප්ලිෆ්ට් කරන BGM එක හරහා ඉතින් ඒක මේ ෆිල්ම් එක පටට අඩුයි ඉතින් පතාන්නේ හොඳට තිබ්බා වෝර් එකේ නම් next level එකට දිනනවා ඉතින් ටයිගර් සින්දාගේ සුපර් හිට තිබ්බා ඒක ටයිගර් සුපර් හිට තිබ්බා ටයිගර් 3 එකේ නෑ ඒක අපිට දැනෙන්නේ නෑ ඒක මට නම් දැනුනේ මට ගූස් බම්ස් හරිම අඩුවෙන් ආවේ ඒක නිකන් ඔහේ මේ ඩ්‍රාමා එකක් තනි කර මේම නිකන් මේම බලාගෙන ඉන්න විතරයි තියෙන ගොඩක් ඩ්‍රාමා එකක් තියෙන තනි කර හැබැයි ස්පයි ෆිල්ම් එකක් විතර ඒ වගේ මේක හොලිවුඩ් ටයිප් එක මේක නිකන් ඉන්දියානු ෆිල්ම් එකක් කියලා දැනෙන්නේ නැති තරම් ගොඩක් වෙලාවට 90%ක්ම තනි කර හොලිවුඩ් වයිබ්ස් හැගෙන ගල දෙනවා ඒක නිසා වෙනත් පුළුවන් එහෙම ඒක ප්‍රොපයි ස්පයි හොලිවුඩ් ටයිප් මූවි එකක් කරන්න තමයි ෆුල් ට්‍රයි එකක් දීලා තියෙන්නේ ඒක හොඳයි සිනමටෝග්‍රැෆියම හොඳයි ඉතින් අර සෙකන්ඩ් හාෆ් එකේ ඒවත් පස්සේ ඊට පස්සේ පොඩ්ඩ ඒකේ මුලින් ගේම ගහන හැටි ඒව මේව හොඳට යනවා ඊට පස්සේ ෆයිනලි ක්ලයිමැක්ස් එකත් ඉවර වෙනවා ඊට පස්සේ ඒව ඔක්කොම ෆිල්ම් එක ගිහිල්ලා බලන්න මම ඒව එච්චර ස්පොයිල් දෙන්නේ නැහැ ස්පොයිල් එකක් දෙන්න වෙනවා මට ඒක කරන්න දෙයක් නැහැ මොකද හයිප් එක හැදිලා තියෙන නිසා ඒකට සමාවෙන්නේ කියන්න වෙනවා හරි කොහොමරි ඊට පස්සේ ෆයිනල් එක ඊට පස්සේ ඉතින් ප්‍රභු කනාම් සෝන් එක එනවා ඊට පස්සේ නැගිටලා යන්න එපායි සෝන් එක ආයෙන් පස්සේ මොකද
පට්ට නෙක්ස් ලෙවල් පෝස් ක්‍රේට් තියෙනවා. ඇම් සොරි මට කියන්න නම් මොකද නෙක්ස්ට් මූවික වෙන්න වෝර්ටු හරිද එතනම හිතාගන්න කවුද ඉන්නේ කියලා කැමියෝගේ ඊළඟ කැමියෝගේ නම කියන්න නැතුව ඉන්න ඒ කැමියෝ එක හරහා හැබැයි ඒ කැමියෝගේ මේ ඇක්ෂන් සීන් එකකුත් තියෙනවා ඒ ඇක්ෂන් සීන් එක අප්ලිෆ්ට් වෙන්න තමයි සුපිරියතල්ලා තිබුණා මරු කියලා හිතුණා ඒකට කමක් නැහැ ඩයලොග් එක ඩයලොග් එකක් යන තැන කරේ ඒ ඩයලොග් එකේ තමයි ඇක්ෂන් සීක්වන්ස් එක තැන කර යන්නේ තසේ කිනාගේ එන්ට්‍රි එකේ පෙන්නනවා ඉනේ ෆුල් කෑගලා ඇයි තින් දැක්ක තෝන්ලක ලස්සරයි ඇයි තින් යා ගූ ගොඩක් මූණේ ගාලා තිබ්බත් යා මරු ඒ යාගේ හැකියාව බෝන් හැකියාව යාගේ ඉතින් ඒ ඩයි ස්පෙෂලි මේ අවධානය දෙන්න ඒ ඩයලොග්ස් වලට මොකද ඒතරේ තමා හයිප් එක දෙන්නේ වෝර් 2 එකේ මොකක් වෙයිද කියලා. ඒ කියන්නේ පට්ට හයිප් එකක්. ඒ කියන්නේ වෝර් එද්දි වුණත් අපි සෑහෙන හයිප් වෙලා හිටියේ ටයිගර් රෝසස් රිතික් නිසා. ඒක වර්ත් වුණා සෑහෙන. ඒක හැම සීන් එකක සීන් එකම අප්ලිෆ්ට් වෙන විදිහට හදලා තිබ්බේ. ඉතින් මේක මොනවෙයිද දන්න වෝර් 2. ටයිගර් 3 එක නම් මම වැඩිය රෙකමන්ඩ් කරන්නේ නිකන් ටයිම් පාස් මූවි එකක් කියලා කියන්නත් පුළුවන්. මට නම් ඇවරේජ්. මම ආයි බලන්න යනවා නම් යන්නේ ඒ කැමියෝ සීන්ස් එක බලන්නයි. ඔව් ඒ ටික ඔය ප්‍රභු කනම් සොන් එක බලන්නාද ඒක තියෙටක මරු එච්චරයි. ඉතින් මට අර ඇත්තම කියන්න බෑ මම අර හිතපු කිසිම දෙයක් හරියට නැහැ. ඒක ඉගෙන ඒ ප්‍රොපර් ඉන්ඩියන් මසාලා මූවි එකක් දන්නවද? දැන් මේ දැසලා පතාන් ජවාන් වල තියෙන අර මාසීන් ඉන්ඩියන් මාසි ඒ මසාලා එක නැහැ මේ මූවි එකේ. ටයිගර් 3 එක පොඩ්ඩක්වත් නෑ. අර දැක් ඩයලොග්ස් නුණත් නෑ. අර සමලාඩි කියන්නේ තමලාඩි තියෙන දැන් ජවානිකුණත් බේටේ සේ බාත් කරන සේ පහලේ බප් සේ බාත් කර සෝරි බේටේ කෝ හාත් ලගාන සේ පහලේ බප් සේ බාත් කර අන්නේ වගේ අර පඩුගුස් වම්සර බෝ ගාල කෑ ගහන නැත්තම් පතාන්නේ කිව්ුණත් අර සුපිරි මම මතක නැහැ දැන් මේ විලයි ඒ වගේ සුපිරි ඩයලොග් සීන් අන්නේ වගේ අර ඒව නැහැ මේකේ මට අර සල්මාන් කාන්ට තියෙන සල්මාන් කාන්ගේ තියෙන මේවනේ ආතල් දෙනේවනේ ඒ ආතල් ඒ ඩයලොග්ස් උනත් හරි මිසින් මට ඩිරෙක්ෂන් ස්ක්‍රීන් ප්ලේ වල අවුලක් දැක්කේ ලොකුවටම කැමරා වර්ක් සම් මාරු මට හිතාගන්න මේක ලස්සන යාලා හොඟරක් හොඳට කරලා තියෙනවා ආ කලර්ස් එම් හොඳයි අර මුතු ෆ්‍රෙෂ් ගතියක් දෙනවා හොඳයි කියන්නේ අර එක පැත්තක් සුපිරියට කරන් ගියද එක පැත්තක් ෆුල් ඩවුන් වෙලා තියෙනවා ගතිය තියෙන්නේ ඇත්තටම මට ආරංචියක් ආවා මේ මම ඒක ගැන හෙව්වේ නැහැ මට දැනගන්න හම්බුනේ මම විස්තරත් බවත් හොයද්දී ඒ කැල පොඩ්ඩක් පොඩ්ඩ a few moments later ඒ තමයි the board 2 එකේ හයිප් එක හදන්නේ ඒ දාපු කැමියෝ එක මේ ළඟදි ෂූට් කරලා තියෙනවා ළඟදි ෂූට් කරලා තියෙන්නේ සමාරු කියන ඒක කරන්නේ නැත්තේ ෆිල්ම් එකේ පොඩ්ඩක් අවුල් තියෙන කියලා තියනවා කියලා දන්න නිසා අර පොඩ්ඩක් අප්ලිෆ්ට් කරන ෆිල්ම් එකේම දැම්මයි කියලා තියෙනවා හැබැයි තේම දැන් තිබුණ නැත්තම් ඇති වැඩකුත් නැහැ මොකද මේ ස්පයි යුනිවර්ස් එක නැත්නම් කිසි ආතල්ලක් නැහැ හයිප් එකක් හදුන්න නැත්තම් දැන් ලියෝ එම් පේනවනේ දැන් දන්නවනේ ඉස්සරට මොන වගේ දෙයක් ආතල්ල දෙයිද කියලා හිතාගන්න බෑනේ අන්න ඒක අන්න එහෙම තියෙනවනේ වික්‍රම මොනත් එහෙමනේ ඒ වගේ යාර තියෙනවනේ ඒවා මේ පෑන් වෙන්නවනේ යාලා එතකොට ස්පයි යුනිවර්ස් කිව්වට ඒක ප්‍රොපර් ප්ලෑන් වෙච්ච දැන් නෙවෙයි නෝගේ තේ එක්තරා ටයිගර් සින්දායි හදද්දි කවුරුත් හිතන්නේ නැතුව ඇති ස්පයි යුනිවර්ස් එකක් කරන්න උම්මත් හිතලා නැතුව ඇති ඒ වෝර් හදද්දි මම නම් හිතන්නේ නැහැ හිතේ තියෙන්නේ නැති කියලා පතාණකින් තමයි ඕක ආවේ මම ඔෆ් කෝස් යස් නේ උන්ටේ ඐඩියා එක ඒක නිසා තමයි කිසි පිළිවෙලක් නැහැ දැන් තමයි උම් වැඩ පටන් ගන්න තියෙන්නේ එහෙම බෑ ප්ලෑන් නැහැ තියෙන්නේ නැත්තම් කාතල්ලක් දෙන්න බෑ නිකන් ඔහේ සල්ලි හොයන්න ෆිල්ම් හදලා වැඩක් නැහැ ඉතින් ආතල් එක තියෙන්නේ ස්ටෝරි ගාන්න ගැලපිලා තියෙන්නේ කොමාරි ඕවරෝ ලෙවරේජ් මූවි එක මට නම් මදි ආයි ආයි දෙක හතර ෆස් පාර බලනවා වගේ ෆීලිං එකක් නම් මට හිතක් දෙන්නේ නැහැ බලු යාළුවෝ සෙට් ලැබලොත් එහෙමයි නැත්තම් හිතුනොත් තමයි ආයි බලන්නේ මදි දැන් මාවල්ස් බලන්න මේ අදත් බලන්න හිටිය බැලුවේ නැහැ ඒ කියන්නේ ගොඩාක් හැම එකම ගැන වැඩක් නැහැ කිසිම ප්‍රොපර් කිසිම වැඩක් නැහැ ඉතින් බලන්න හිතෙන්නේ නැහැ ඉතින් බලන්න ඕනේ ඉතින් අර ෆිල්ම් බලන නිසා බලන්න ඕනේ වඩ බලනවා ඒක නම් නවති ඔක තමයි ඉතින් හරි ඩිසමන් පට්ට ඩිසමන් වල ඉන්නවා වන්න අමුතුගෙන ෆිල්ම් එකක් කරා ඉතින් ඒකේ ඒකේ ඇක්ෂන් සීක්වන්ස් උන තර මතක තියෙනවා හරි මදි දුකයි ඒකට මම එක්ස්පෙක්ටේෂන් තියාගෙන යන්නේ නේ ෆිල්ම් තියටරේට ඉතින් ඒක නැති වුණාම හරි අවුල් මට ටික ගොඩක් කළා ගියත් එක මට එක්සෙප්ට් කරන්න මේක බෑඩ් මූවි එකක් කියලා කියන්නේ කියන්නේ බෑඩ් කියන්නේ මට හරිද මට මේ මට මදිනේ ඒකට මම ඔයාලට කියන්නේ ඇවරේජ් කියලා මට මදි හොඳටම මදි මේ ඔයාලට කියන්නේ අර හැමෝම එකම එක්ස්පෙක්ට් මේ
ඇස්පෙක්ට එක නිවෙන බලන්නේ. ඒක මේ සමහරට සුපීරි වෙන්න පුළුවන් සමහරට බෑඩ් වෙන්න පුළුවන්. ඒකට දෙපැත්තම හැම පැත්තම බැලුවොත් ඉස් ඇවරේජ් මූවි. ඒ නිසා ඔයාලා කැමති නම් බලන්න. මේක OTT බැලුවත් මන්නම් මුකුත් කියන්නේ නැහැ. මේක තියටර් එකට ගිහලා බැලුවේ නැහැ කියලා මන්නම් කියන්නේ නැහැ. කමක් නැන්නේ ඔය බැලුවට. ඔයාලා සල්ලි වේදම් කරන්න කැමති නැත්නම් කමක් නැන්නේ ඔය බැලුවට OTT එක බැලුවයි කියලා කිසි අවුලක් නැහැ. ඒක නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල බැලුවට කමක් නැහැ. ඕකේ. එච්චරයි. එදි වැඩි කතා කරා. කිවෝරුට තමයි ඉතින් දැන් අයි ජවයක් ගැලලා දෙනවනම් දෙන්නේ මට නම් ස්පෙෂලිස්ට් ෆයිව් නෝසේ. එතකොට ඉතින් බලමු. හරි ඉතින් මේ වීඩියෝ මේ බ්ලොග් එක ඉවරද හැම මොකද සීසන ආරම්භද ලයික් කරන්න කොට ෂෙයාර් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ බ්ලොග් එක හමු. එතකොට ඉතින් බයි. යා.